එහෙමනම් ධර්ම යථාර්ථය කියලා කියන්නේම පෙනීමේ යථාර්ථයට ඇහිීමේ යථාර්ථයට දැනීමේ යථාර්ථයට දැනගැනීමේ යථාර්ථයට අපි බොහෝ වෙලාවට පෙනීමේ යථාර්ථය හොයන්නට උත්සාහවන්ත වෙන්නේ පෙනිච්ච දෙයක් ඇසුරු කරගෙන. ඇහිීමේ යථාර්ථය අපි හොයන්නට උත්සාහවන්ත වෙන්නේ ඇහිච්ච දෙයක් උපයෝගී කරගෙන. දැනීමේ යථාර්ථය හොයන්නට උත්සාහවන්ත වෙන්නේ දැනිච්ච දෙයක් ඇසුරු කරගෙන. දැනගැනීමේ යථාර්ථය හොයන්නට උත්සාහවන්ත වෙන්නේ මොකද්ද? දැනගත්ත දෙයක් මත පිහිටලා ඒක උපයෝගී කරගෙන. එහෙනම් ඔන්න කල්පනා කරලා බලන්න, ලෝකය තුල පවතින සියලු නිරීක්ෂණ පවතින්නේ, සියලු පරිේෂණ පවතින්නේ, සියලු අත්දැකීම් පවතින්නේ, සියලු දැනගැනීම් පවතින්නේ පෙනිච්ච දෙයක් මත පදනම් වෙලා, ඇහිච්ච දෙයක් මත පදනම් වෙලා, දැනිච්ච දෙයක් මත පදනම් වෙලා, දැනගත්තු දෙයක් මත පදනම් වෙලා. නමුත් බුදුදහම තුල පවතින බුදුදහමේ පෙන්වන යථාර්ථය නම් පෙනිච්ච දෙයක් මත පදනම්ව ගන්න තීරණයක් නෙවෙයි. ඇහිච්ච දෙයක් මත පදනම්ව ගන්න තීරණයක් නෙවෙයි. දැනිච්ච දෙයක් මත පදනම්ව ගන්න තීරණයක් නෙවෙයි. දැනගත් දෙයක් මත පදනම් වෙලා ගන්න තීරණයක් නෙවෙයි. මුලින්ම අපිට එහෙමනම් මෙතනදි වෙන් කරගන්න වෙනවා පෙනීම සහ පෙනිච්ච දෙය කියන එකයි. ඇහිීම සහ ඇහිච්ච දෙය කියන එක. දැනීම සහ දැනිච්ච දෙය කියන එක. දැන ගැනීම සහ දැනගත්ත දෙය කියන එක. දැන් උපමාවට ගමුකෝ. පෙනිච්ච දේ තමයි වටාපත. නමුත් පෙනීම තුලින් තමයි මොකද්ද කියන්නේ? පෙනිච්ච දේ පිළිබඳව අර්ථකථනය කරගත්තා. තේරුණාද? එහෙනම් පෙනීම තුල පවතින පෙනීම තුලින් අර්ථකථනය කරගත්තේ මොකද්ද? පෙනිච්ච දේ. එහෙනම් අපිට තේරෙනවා පෙනිච්ච දෙයක් පිළිබඳව යමක් පිළිබඳව නිතරම අර්ථ දක්වා ගන්නවා නම් දක්වා ගන්නට වෙන්නේ මොකක් ඇසුරු කරගෙනද? පෙනීම ඇසුරු කරගෙන. ඇහිච්ච දෙයක් පිළිබඳව ඇහිච්ච යමක් පිළිබඳව අර්ථකථනය කරගන්නවා නම් කරගන්නට වෙන්නේ කොහොමද? ඇහිීම ඇසුරු කරගෙන. ඇහිීම ඇසුරු කරගෙන. දැනිච්ච දෙයක් හෝ දැනිච්ච යමක් පිළිබඳව අර්ථකථනය කරගන්නව නම් කරගන්නට වෙන්නේ දැනීම ඇසුරු කරගෙන. දැනිච්ච දෙයක් හෝ දැනිච්ච යමක් පිළිබඳව අර්ථකථනය කරගන්නව නම් කරන්නට වෙන්නේ මොකක් ඇසුරු කරගෙනද? දැනීම ඇසුරු කරගෙන. ඔන්න ඕකේ පවතින ප්‍රධාන වෙනස්කම. එහෙනම් පෙනීම තුලින් සිද්ධ කරගන්නා වූ අර්ථකථනයන් තුල අපිට පේනවද නැද්ද නානාත්ව අර්ථකථනයක්? පෙනීම කියන කාරණාව මත පදනම් වෙලා අපි යමක් දෙයක් පිළිබඳව කරගන්නා වූ අර්ථකථනයන්හි අපිට නානාත්ව බවක් පේනවානේ.
විපරීත බවක් පේනවා. ඒ තුල මත ගැටුම් තියෙනවා, මත ભેද තියෙනවානේ. විශ්වාස කිරීම අවිශ්වාස කිරීම තියෙනවා. වැරදි සහගතයයි පිළිගැනීම, නිවැරදි සහගතයයි පිළිගැනීම තියෙනවා. ඔන්න එන අපිට යමක් පේනවා තර්කානුකූලව බැලුවම. මොකද්ද පේන්නේ? පෙනීම පිළිබඳව මොකද්ද? පෙනීම පිළිබඳව නානාත්ව බවක් නැහැ. මතවාද නැහැ. තර්ක නැහැ. නිගමන නැහැ. උපකල්පන නැහැ. නමුත් පෙනිච්ච දේ පිළිබඳ තියෙනවද නැද්ද? තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නැහැ පෙනීම පිළිබඳවත් අර්ථකථන තියෙනවානේ. ඇහැට මේ විදිහට වැටිලා. හැබැයි එහෙනම් මේ ඇහැට මේ විදිහට ආලෝකයේ ඇවිල්ලා උඩුකුර ප්‍රතිබිම්බ යටිකුර ප්‍රතිබිම්බයක් ඇදලා ඒක උඩුකුර කරලා මොලෙන් හඳුන ගන්න ඔය තියෙන්නේ පෙනීම පිළිබඳ වර්තකතන කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් හොඳටම බලන්න ඒ පෙනීම පිළිබඳව ඔබ අර්ථකතන කරගන්නේ පෙනිච්ච දෙයක් ඇසුරු කරගෙනද නැද්ද? පෙනිච්ච දෙයක් ඇසුරු කරගෙන දැන් ඔබ කියනවා මේ ඇහැ කියලා. ඇහැ කියන්නේ පෙනීමටද පෙනිච්ච දෙයකටද? ඇහැ කියලා අර්ථ දක්වගෙන ඇහේ බබා ඇහේ පිළි ඇහේ තියෙන සියලු කොටස් වශයෙන් වර්ගීකරණය කරලා වෙන් කරන්නේ පෙනිච්ච දෙයක්ද නැද්ද? ඒ වෙන් කරන්නේ වෙන් කරනවා නම් විස්තර කරනවා නම් බෙදනවා නම් ඒ කරන්නේ පෙනිච්ච දෙයක් පිළිබඳවමද නැද්ද? පෙනිච්ච දෙයක් පිළිබඳව. එහෙනම් බලන්නකෝ අපි පෙනීම පිළිබඳව අර්ථකථනය කරගන්නට පවා යන්නේ පෙනිච්ච දෙයක් මත පදනම් වෙලා. එහෙනම් පෙනිච්ච දෙයක් මත පදනම් වෙලා කරගන්න අර්ථකථන එකිනෙකට එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුගේ අර්ථකථනය තව කෙනෙකුගේ අර්ථකථනයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒක පොදුවේ පිළිගන්න යම් පිරිසක් ඉන්න පුළුවන්, පිළි නොගන්න පිරිසක් ඉන්නට පුළුවන්. ඇහිමත් එහෙමයි. ඇහිච්ච දේ මත පදනම් වෙලා ඒක ඇහුනේ කොහොමද කියලා හොයන්නේ. පෙනිච්ච දේ මත පදනම් වෙලා ඒක පෙනුනේ කොහොමද කියලා හොයන්නේ. දැනිච්ච දේ මත පදනම් වෙලා ඒක දැනුනේ කොහොමද කියලයි හොයන්නේ. මෙන්න මෙවැනි සෙවීමක් ලෝකෙ තුල පවතින. ඒ සොයා ගැනීම තුල නානාත්ව භවක් අපිට පෙනෙන්නට පවතිනවා. එහි අපිට දරා ගැනීම තියෙනවා, නොදරා ගැනීම තියෙනවා, හරි වැරදි ભેද තියෙනවානේ. යම් පිරිසක් පිළිගන්නවා, යම් පිරිසක් ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මෙවැනි ස්වභාවයක් තියෙනවා. නමුත් බුදුදහමේ මේ ගවේෂණය පවතින්නේ පෙනිච්ච දෙයක් මත පදනම් වෙලා නෙවෙයි. ඒකයි විශේෂත්වය. ඇහිච්ච දෙයක් මත පදනම් වෙලා නෙවෙයි. ඒකයි විශේෂත්වය. දැනිච්ච දෙයක් මත පදනම් වෙලා නෙවෙයි. ඒකමයි විශේෂත්වය. දැනගත්තා වූ දෙයක් මත පදනම් වෙලා නෙවෙයි. ඒකමයි විශේෂත්වය. ඔන්න එහෙමනම් අපි කල්පනා කරන්න වෙනවා. පෙනීමට කිසිම ආකාරයකින් අර්ථකථනයක් දෙන්න බෑ ලෝකයට. ඇයි? පෙනීමට අර්ථකථනයක් දෙන්න බැරි. පෙනීමට අර්ථකථන දීලා තියෙන දිහා බැලුවම නිතරම දීලා තියෙන්නේ පෙනිච්ච දෙයක් මත පදනම් වෙලා. ඔන්න ඕකයි ලෝකෙ ස්වභාවය. ලෝකෝත්තරයි කියන ධර්ම මාර්ගයට ලෝක අර්ථකථනයන් ලබා දිය නොහැකි. ලෝක අර්ථකථනයන් ලබා දිය නොහැකි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ
අපිට ලෝකය අවබෝධ කරන්නට මාර්ගයයි පෙන්වන්නේ. ලෝකය අතරමං වෙන්නට මාර්ගය නොවේ පෙන්වන්නේ. ලෝකය අවබෝධ කරන්නේ. ඒකේ මොකක්ද? පෙනිච්ච දේ මත පදනම් වලා කරන තර්ක විතර්කයන්ගෙන් පළක් නැති බව දැකලා ඒ තර්ක විතර්කයන් ඉක්මවා ගොසින් පෙනීම තුලින් දැනගත් පෙනිච්ච දෙහි පොදු යථාර්ථය පෙන්නවා. පෙනිච්ච දේ පිළිබඳව තර්ක මතවාද දෘෂ්ටි වලින් තොරව පෙනිච්ච දේ යම් බුදු ආකාරයක්ද ඒ ආකාරයෙන්ම හි යථාර්ථය පෙන්වව දානවා. මේකයි විශේෂත්වය. අපිට ලෝකය ලෝකය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ විදිහට පෙන්වන්නේ කොහොමද? ඒ ලෝකයේ පිළිබඳ අපිට තියෙනවා දැනගත්ත මට්ටම් නේ. ඒ දැනගත්ත මට්ටම් වලට අපි කියනවා ජානාති විජානාති. අපි ලෝකයේ පිළිබඳ නිතර නිතර අපිට සාමාන්‍ය ජීවිතයේ දැනෙන සියල්ල ජානාති. ඒ දැනෙන දෙයක් ඔස්සේ විශේෂයෙන් හොය හොයා යනවා නම් බෙද බෙදා බලනවා නම් නිරීක්ෂණ නිගමන කර කර බලනවා නම් පරියේෂණ පවත්වනවා නම් ඒකට කියනවා විජානාති. විශේෂයෙන් සිද්ධ කරන දැන ගැනීම. ඔය දැන ගැනීම දෙකම ලෝකයේ මුලාසහගත දැන ගැනීම දෙකක්. නමුත් ප්‍රඥා ගෝචර යථාර්ථවාදී දැන ගැනීමට කියනවා පජානාති. ඒකට කියනවා නමක් පජානාති. එහෙමනම් මේ ලෝකයේ පිළිබඳ අපි පජානාති වෙන්න ඕන. ප්‍රඥාවෙන් දකින්න ඕන. ලෝකංච පජානාති. ලෝක සමුදයංච පජානාති. ලෝක නිරෝධංච පජානාති. ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. ලෝකයේ කුමක්ද යන්න ප්‍රඥාවෙන් දැනගත යුතුයි. ලෝකයේ හට ගැනීම කුමක්ද යන්න ප්‍රඥාවෙන් දැනගත යුතුයි. ලෝකයේ නොහට ගැනීම යන්න කුමක්ද යන්න ප්‍රඥාවෙන් දැනගත යුතුයි. ලෝකයේ නොහට ගැනීමට ඇති ප්‍රතිපදාව කුමක්ද යන්න ප්‍රඥාවෙන් දැනගත යුතුයි. මොකක්ද එහෙමනම් ලෝකය කියලා කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වනවා ලෝකය කියලා කියන්නේ මහණෙනි පංච උපාදානස්කන්ධයටයි. මොකද ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටයි. එතකොට යම් කෙනෙකුට මේක ගැඹුරුයි කියලා හිතෙන්න පුළුවන් ඒ වචනය පාවිච්චි නොකර අපිට බැරිද මේක අර්ථකථනය කරගන්න කියලා. නෑ මම මේක මතක් කරන්නේ මේක බුද්ධ වචනයක් කියලා ඔබට පෙන්වන්නට. නැත්තම් එහෙම ඒ වචන ආකාරයෙන්ම දැනගන්න ඕනේ. මම මුලින් විස්තර කරපු ටික මම දැන් මෙතනට ගලපලා පෙන්වන්නටයි හදන්නේ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. අර අපි දැන් කතා කළේ මෙච්චර වෙලා පෙනීම සිද්ධ වෙන විදිය. ඇහිම සිද්ධ වෙන විදිය. දැනීම සිද්ධ වෙන විදිය. දැන ගැනීම සිද්ධ වෙන විදිය. අපිට මේ පෙනීම ඇහීම දැනීම දැනගන්නීම සිද්ධ වෙන විදිහ තුල සම්මාදිට්ඨිය එව නැත්තම් යථාර්ථය මොකද්ද කියලා දකින්න නුවණ පිහිටලා නැහැ. ඒ නුවණ වහලා තියෙනවා අපෙන් අඥානවන්තකමකින්. ඥානවන්තකම නැතිකම නිසා
මොකද්ද අඥානවන්තකම්? ඒකට අපි කිව්වොත් කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන මෙන්න මේ දස සංයෝජන පටලයකින් මේ ඇත්ත යථාර්ථයේ තෝරා ගැනීම වැහිලා තියෙනවා. මොකද ඇත්ත යථාර්ථයේ තෝරා ගැනීම වැහිලා තියෙනවා. ඒකට අපි කියන සංයෝජන ධර්ම. දැන් අපි කල්පනා කරලා බලමු මේ භාග්‍යවතුන් වහන්සේ අපිට වෙන අමුතු දෙයක් නෙවෙයි පංච උපාදානස්කන්ධය විදිහට කිව්වේ නේද? ලෝකේ කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීම ලෝකේ අවබෝධ කර ගැනීම. ලෝකේ අවබෝධ කර ගැනීම කියලා කියන්නේ සත්‍ය අවබෝධ කර ගැනීම. ලෝකේ අවබෝධ කර ගැනීම කියන්නේ සත්‍ය අවබෝධ කර ගැනීම. ලෝකයේ විදිහට අපිට පෙන්වුවේ එහෙමනම් රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. බලන්නකෝ අපි ලෝකයේ පැත්තෙන් ගත්තම් රූපයේ විදිහට අපිට හම් වෙන්නේ මොකද්ද? පෙනිච්ච දෙය. පෙනිච්ච යමක්. පෙනිච්ච දෙයක් යමක් තමයි අපිට හම් වෙන්නේ මොකක් විදිහටද? රූපය. ඇහිච්ච දෙය ඇහිච්ච යමක්. දැනිච්ච දෙය දැනිච්ච යමක්. දැනගත්ත දෙය දැනගත්ත යමක්. ඒකට අපි කියනවා වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප. පොට්ටබ්බ රූප, ධම්ම රූප. එහෙනම් ඔන්න අපි තේරුම් ගත්තා මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහේ රූපය විදිහට අපිට හම්බෙන්නේ මොකද්ද? පෙනිච්ච දෙයක් හෝ යමක්, ඇහිච්ච දෙයක් හෝ යමක්, දැනිච්ච දෙයක් හෝ යමක්, දැනගත්ත දෙයක් හෝ යමක්. අන්න හරි. ඊළඟට වේදනාව විදිහට හම්බෙන්නේ මොකද්ද? මේ පෙනිච්ච දේ, දැනිච්ච දේ පිළිබඳව ඇතිවිච්ච මොකද්ද? දැන ගැනීම. පෙනිච්ච දේ හෝ පෙනිච්ච යමක් පිළිබඳව ඇතිවිච්ච දැන ගැනීම. ඇහිච්ච දේ හෝ ඇහිච්ච යමක් පිළිබඳව ඇතිවිච්ච දැන ගැනීම. විඳීම. කොටේ විඳීම. ඊට පස්සේ අපිට පෙනුණු, ඇහුණු, දැනුණු, දැනගත්ත මොකද්ද? දෙයක් හෝ යමක් පිළිබඳව අපිට දැනිච්ච ආකාරය වේදනාව කියලා කියන්නේ අපි ලබපු වින්දනය. තව විදිහකට කිව්වොත් පෙනිච්ච දේ සමග ලබපු වින්දනය. ඇහිච්ච දේ සමග ලබපු වින්දනය. විඳීමක් තියෙනනේ, අපි පෙනිච්ච දේ විඳිනවා. ඇහිච්ච දේ විඳිනවා. දැනිච්ච දේ විඳිනවා. අන්නේ විඳපු ආකාරය අපි කියනවා විඳේ අපි නිකන් නෙවෙයි. කොහොමද විඳේ? විඳපු ආකාරයක් තියෙනවා. ඒ විඳපු ආකාරය අපි නිකන් විඳේ නෑ. කි උස පිළිබඳව, දිග පිළිබඳව, හැඩහුරුකම් පිළිබඳව, වර්ණයේ පිළිබඳව, ගන්ධ පිළිබඳ, රස පිළිබඳ, ස්පර්ශ ආකාරයක් පිළිබඳ මොකක් කරාද? සියලු ආකාරයන් ටික අපි එකතු කරගත්තා ඒ විඳීමත් එක්කනේ. අපි මේ පෙනිච්ච, ඇහිච්ච, දැනිච්ච යමක් ඇද්දේ යමක් වින්දනය කරනකොට, යමක් දැනිනකොට, දැනගන්නකොට, ඒ දැනගත්තේ නිකන් නෙවෙයිනේ. වර්ණ පිළිබඳ දැන ගැනීම කරගන්නවනේ. උස, පළල, දිග, මහත, හැඩු, කුරුකම්, එහි රසය, ස්පර්ශයන් ආදී කොටගත් දේ දැනගා. ඒකට අපි කියනවා සංඥාව. මොකද්ද? නොඑක ආකාරයේ සංඥා.
ඒත් එක්කලා අපි ඒ ගන්න සංඥා ටිකත් එක්කලා අපි යමක් සකස් කරගන්නවා නේ. මොකක් සකස් කරගන්නේ? ඒ දේ මේ ආකාරයි. ඒ දේ මෙන්න මේ විදිහයි කියලා යම් ආකාරයක් අපි ගොඩනගා ගන්නවා. ඒ ගොඩනගාගත් ආකාරයේ පිළිබඳ අපි මොකද කරන්නේ? ආවර්ජනය කරලා දැනගන්නවා. ගොඩනගාගත් ආකාර ටික පිළිබඳ ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැනගෙන නිගමනයකට බැහැ ගන්නවා. අහවල් දේ අපි දැක්කා. ඒක මෙන්න මේ ආකාරයි. අහවල් දේ අපිට ඇහුණා. ඒක මෙන්න මේ ආකාරයි කියලා නිගමනයකට එනවනේ. අහවල් දේ දැනුණා. ඒක මෙන්න මේ ආකාරයි. අහවල් දේ දැනගත්තා. ඒක මෙන්න මේ ආකාරයි. ඒකට කියනවා අපි විඤ්ඤාණ. ඔන්න බලන්න කොහමද බුදුරජාණන් වහන්සේ වෙනම කතාන්දරයක් නෙවෙයි මේ දේශනා කළේ. අපිට සාමාන්‍ය ජීවිතේ ලැබිච්ච අත්දැකීමමයි. අපිට සාමාන්‍ය ජීවිතේ ලැබිච්ච අත්දැකීමමයි. නමුත් ඔන්න බලන්න මේකේ තිබුණු වරද, මේ රූපය පිළිබඳව වේදනාව සංඥාව සංකාරය විඥානය කියන ඒ ස්කන්ධ ධර්මතා පහ ඇසුරු කරගෙන කෙනකෙනා කෙනකෙනා ගොඩනගාගෙන තිබෙන ආකාරය වෙනස්. අරගෙන තිබෙන සංඥාව වෙනස්. වින්දනය කරපු විදිහ වෙනස්. දැනගත් දෙය කෙනකෙනාගෙන් කෙනකෙනාට නානාත්ව දැනගැනීමක්. ඒ නිසානේ දැනගැනීමේ කැමැති අකමැතිකම් නානාත්ව වෙන්නේ. ඒ දැනගැනීමේ ප්‍රිය අප්‍රියකම් නානාත්ව වෙන්නේ. ඒ දැනගැනීම තුළ පහළ වෙන හැඟීම් නානාත්ව වෙන්නේ. ඔන්න ඔය ස්වභාවය නානාත්තයි. අපිට පෙන්වන්න බෑ නිත්‍යව ස්ථිරව මෙන්න මේකයි කියලා. ඒක නානාත්තයි නේ. ඒක හරියට අපි ලෝකාර්ථයෙන් ගත්තොත් අපිට එකක් විදිහට පින්ඩයක් විදිහට මෙන්න මේක මේ ආකාරයිම කියලා කෙනෙකුට පෙනිච්ච දේ ඇහිච්ච දේ දැනිච්ච දේ දැනගත්ත දේ පිළිබඳව පොදු නිගමනයක් නැහැ. ඇයි? අපි පෙන අපි හිතමුකෝ මුහුදු රැල්ල පෙන පිඩ කියලා. නමුත් ඒ පෙන පිඩ පවා විඳින ආකාරයේ කෙනකෙනා වෙනස්ද නැද්ද? දකින ආකාරයේ කෙනකෙනා වෙනස්ද නැද්ද? පොදුවේ පෙන පිඩ කියන නම පාවිච්චි කරාට යමක් දෙයක් විදිහට ග්‍රහණය කරගත්ත ආකාරය නානත්වයි. වින්දනය කරපු ආකාරය නානත්වයි. දැකපු ආකාරය නානත්වයි. එහෙනම් මේ දැකපු නානත් ආකාර ටික පැත්තක තියලා බැලුවොත් අපිට පොදුවේ කියන්න වෙන්නේ ඒක පෙනීමක්, ඇහිමක්, දැනීමක්, දැනගැනීමක්. ඇයි? පෙනීමෙන් තොර පෙනිච්ච දෙයක් ගැන කතා කරන්නට පුළුවන්කමක් නැහැ. ඇහීමෙන් තොර ඇහිච්ච දෙයක් පිළිබඳ කතා කරන්නට පුළුවන්කමක් නැහැ. දැනීමෙන් තොර දැනිච්ච දෙයක් පිළිබඳව කතා කරන්නට පුළුවන්කමක් නැහැ. දැනගැනීමෙන් තොර දැනගත්තා වූ දෙයක් පිළිබඳව කතා කරන්නට පුළුවන්කම නැහැ. ඔන්නෙම නම් අපිට පෙනීමේ යථාර්ථය හොයන්නට වෙනවා. ඇහීමේ යථාර්ථය හොයන්නට වෙනවා. දැනීමේ යථාර්ථය හොයන්නට වෙනවා. දැනගැනීමේ යථාර්ථය හොයන්න. ඒක සොයන්නටත් උවමනා කරන්නේ පෙනිච්ච දේ මත පදනම් වනන් නෙවෙයි.
ඇහිච්ච දේ මත පදනම්ව නම් නෙවෙයි. දැනිච්ච දේ මත පදනම්ව නම් නෙවෙයි. දැනගත්තු දේ මත පදනම්ව නම් නෙවෙයි. පෙනීම මත පදනම් වෙලා.